මේ සමස්ත කාලය තුළදී බරපතල සිද්ධීන් කිසිවක්ම වාර්තා වුණේ නැහැ. ඉතා සාමකාමීව ජනාධිපතිවරණය පවත්වා අවසන් වූ බව නැවතත් සඳහන් කරන්න හැකියාව තිබෙනවා. මේ සමස්ත කාලයට අදාළව පැමිණිලි 128ක් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත ලැබී තිබෙනවා. මැතිවරණ නීති උල්ලංඝනයන් 169ක් වාර්තා වෙනවා. අත්අඩංගුවට ගන්නා ලද සමස්ත සැකකරුවන්ගේ ගණන 141ක්. විශේෂයෙන්ම 2015 ජනාධිපතිවරණයේදී වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාවත් සමග සැසඳීමක් සිදු කරනු ලැබුවා. ඒ අනුව මේ සංසන්දනය අනුවත් ඉතා පැහැදිලි වෙනවා මෙවර ජනාධිපතිවරණය ඉතා සාමකාමීව පැවැත්වීමට හැකියාව ලැබුවී තිබෙන බව. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් සමාජ මාධ්‍ය හරහා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අදහස් දැක්වුවා. මංගල සමරවීර මහතා විසින් ඊයේ දිනේදී එතුමාගේ ට්විටර් ගිණුමේ තබපු පණිවිඩයක් මගින් තුනුරුවනට අවමානයක් අවමන්වීමක් සිදුව ඇති බවට පොලිස් මූලස්ථානයට ඊයේ පැමිණිල්ලක් ලැබුණා. ඒ පැමිණිල්ල ඉදිරිපත් කළේ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් විසින්. ඒ පැමිණිල්ල පිළිබඳව නිසි විමර්ශන සඳහා උපදෙස් නෛතික උපදෙස් ලබා ගැනීමට එය ශ්‍රී ලංකා පොලිසියේ නීති දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වෙත යොමු කිරීමට කටයුතු කරලා තියෙනවා.